ඒ පාගෙවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවාා නමබුද්ධාය තතාගතයන් වහන්සේ දේශනා කරනවා සිතකාය වචනය අකුසලයන්ගින් තොර කරගැනීමත් අකුසලයන්ට ගොදුරු නොවන්නට අකුසලයන්ට යොුණේ වන්නට ආරක්ෂා කරගැනීමත් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුළින් කොසල් දහම් රැස් කරගැනීමත් සතකය වචනේ සංවර කරගැනීමත් මේ ගන්නාවපු කාරණාවන් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වකට. එදනේ උතුම් අනුශාසනාව අනුගමනය කරන පිරිසක්විදිහට අක් උස්සල අන්දුුරු කරමින් පුුසල් මග වඩන්නට උනන්දුුවක්දක්මන පිරිසක් විදිහට, ශ්‍රදර උබවාහන්නේ නිරන්තරින් මබ නරමනවා. එතින් අපි අදත්මඩස්ස එක පන්නේ අස්තරි මත් දම්සක් සොඳරු සදයාම් කතිකාවද සමකින්. තින් අදවසේ සොඳර සදහම් කතිකාවද වෙනවෙන් ොදරවවානි මදරේයට වැඩකොට වදදාලා අපේ මහම ව ඔබාව සවාසේ පින් මන්ත ස්වාම ැන් වහන්ේ ැන් වැඩස්ටාන් සි නමයක් අවසන් වෙනවා අද තිස්වනි වැඩස්ථාන තම ඔබ තරන්ගෙන් ති පිනොත්ස්මන් වහස ඩමක දත් මදිදරට පිනත්ස්වාවන් වහන්සේ අපි බොහම ගෞරුවවෙන් පළගුවෙන්ම පිළිගැනමෝ. සාතු සාතු සා අදවසදිම උතුම් බඩස්ටහන ්‍රදරු පවාහි ඔසේ වගේ ලක්පුරගු අන්න දරියෝස්සේ බෝධනගේ හිතසූ පිණිස විකාශනය කරන්න බැතිබර දායිකත්වය න එකකතු කරන්නේ. හොන්කොංහි වෙසින පින්වත් කෝකිලා වික්‍රම සිංහ මහත්මිය සහ නාමල් උුණ සේකර මමාත්ම විසින්. පන්වත පිරිසයි අදවසි දායිකත්වැන එකතු කරන්න පින්වත ඔබට අවස්ථාව ෙන දිරිදිින දායකත්ව ලබාදන ව වැඩස්ටා ිනවෙන් ්‍රොදර වාහන වගේ ලක්කරුවාන්ද විකාශනයම ඒගන විතර ැනගන්න මදුර කතනන් කෙර කතා කරන්න පින්ව හැත්ත එකයි දෙස දිස්කයි අසු අටයි අසු හතට. එදිනේ මත කිරීමතඔබට කරන්නේ පින් සිතින් යොතුව කොසල් දහම් රැස් කරගන්නට පින ජීවිතයට රැස් කරගන්නට. ඇති පිනස්වාමින්න් වහන් සද්දව සැපි වැඩස්ටානට දැනව වැඩස්ටන් ගරන ාවක් මාසේකට අආසන්න කාල සීමමාවක් තිස්සේ මසාකචඡචාව සිදු කරනවා පිනස්වාමිනහ සපිදැන් මේ මොනදේ කළත් අපේ ජීවිතවල පිනස්වාමිනිනාහස අපිට දවස මේ හැම දෙයක් මත්තැරල දාලා යන්න වෙනවා. ඇතිවිෙනස්නස්සෙන් මරණයේ ඉදිරියේද අපිී. ොහො දෙෙන අසරන වෙනවා. එහම අසරන නොවී බේට පත්වෙන නැතිවන්න සහස මරණ ඉදිරයේ බේට පත්වෙනෙ මැත්තන් ැතිකන්නා කෙනෙක් නොවන්න. මරනේ ඉරයේ බය නොවන කෙනෙක් වන්න. කොහොම ටයුතු කරනෙ කෙන කාරණා පිබඳව දැකන්න කැමතිේ පිනත්වාමන් ව හන්ස අදවස්සේ වැඩස්ථහනට ප්‍රවේශ්ක් විදිහට. අවසරයි පින් වත්වාමි වහන්ස. අපගේ පින් අල්ලකු සංශේසය කරල වන්දනා කරල්ලයිම. පින්ං අල්ලොකුසාමවින් වහසට? අප සියලු දෙනාගම නමස්කාරය වේවා සාදු සාදුසා සියලු දෙනාටම තිරුවන් සරණයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශේසිෙන් ආරි සත්ය තමයි දැන් අපි කතා කරන්නේ බොහෝ කාලයක් අපි කතා කරගෙනාව මාසකට ආසන්න කාලයක් එතකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කළ නැතත් අපි මැරෙනවා ඒමයි එතකොට මේ ජීවිතය තම සීමවෙෙන එම ති මරණෙන් මත්ති අප ජීතයේ ගතකරපු ආකාරය තිරණය වෙනවා එතකට භාගතනාසගේ ධර්මය පුරුදු කළත් මොකද මේ ජීවිතය දැන්ට ති අපිට පසන නෑගන මේ ජීවිත පස්සනෑ කලකින් අපි සතර නිරයෙන් බේරුණ අතිරිසන් ලෝකින් බේරුණ පෙරේත ලෝකින් බේරුුණ අසටු ලෝකෝලින් මිදිලා දදුස්කර ප්‍රදේශ ඔක්කෝ මතරගෙන සුද්දගගේ ලෝක මගයරක ැල් අපි ලකාව තු පන්න ඒෙමයි අපිට ධර්මයත් අම්බුණ මේ ජීතය අපිට කිසිදු අර්බු දෙයක් නෑ සාමාන්‍ය සසරත් එක බලනකොට අපි මේ කාට පොන්ඩටි ප්‍රශනයකයි අඳන පලදිිණය ප්‍රශ්නකයි ඒ වගේ පොඩි ඉඩකඩන්වල පවුල් ඒ පසන නේවන් කියන්නේ ඒමයි සාමාන්‍ය සාංසාරරික ප්‍රශ්නෙත් එක බලනකොට මේ ජීවිතය අපි ඉන්නේ යහපත් තැනක එතකොට මේ ජීවිතයේ යන්තාක් ප්‍රශ්නතිය නවද ඒව්වා ඒ ප්‍රශ්න ගුඩාක් සවිසඳ ලතියන්නේ මේ ජීවිතය දැන් අපිට ඉතිරරිීලාතියෙන ප්‍රශ්න ඊ ළඟ ජීවිතී එතන මේ ජීවිතය අපිට ආරිසත්‍යාවබෝධ කිරීමේ පණවිඩේ අපිට ලැබුණ මොක හරි සංසාරය පිනකට අපිට ආරි සත්‍යාවබෝධ කිරීමේ පණිවිඩේ අපිට අහන්ට ලැබුණ බුදු කෙනෙක් පහළ වන යුග අපිට ලැබුණා එ පින් බලයෙන මොක හරි සසර පිනකට කර මු ම තම තමන් තනියං කන කර්මණමේ එතකොට බුදුරජාණන් වහසගේ ධර්මය අපි තියෙන සසරින් නිදහස් වීම පිණිසායි එමයි ඒ සසරින් නිදහස් කරන පාරිශුද්ධ නිමල ආර්ථ සහිත ව්‍යන්ජන සහිත බුදුකිෙනෙක් දසදහස් ලෝකධාතුව එක ඇහැර කම්පාකොට දේශනා කරන කරන උත්තම ශ්‍රීසත් ධර්මය තමයි මේ ආරිසි සත්්‍යය මේ ආරරි සත්‍යයෙන් තමා මනුෂ්‍යයා සසරී නිදහස් කරවන්නේ හෙමයි ඒ ධර්මය අපි කතා කරන්නේ එතකොට මේ ධර්මය අපිට මේ ජීවිතය අවබෝධ කරගන්ටත් පුළුවන් වී අවබෝධ කරන්තා බැරිුවෙන්ටත් ඉරි තිෙන එතකට අපි දන්න අපිට මේ ජීවිතය අපි තින කුසලතා අනුව අපේ නුවනේ ප්‍රඥාවේ සිහිුව සද්ධා විරී සති සමාධපච්ඥාකෙන ඉදිරි ධර්මයට අනුව තීරණය වෙන්නේ එතකට මේ දහම් මග වටන ක්‍රමය අනුව එතකොට අපිට මේක යම් පලයක් උපදගට පුළුවන් බැරිවෙටත් පුල පුද්ගලයාගේ ස්වභාවයනු හැබැයි කොහොමහරි මේක උපලයක් උපද ගත්තත් නැතත් මරණය මත්තේ අපේ ජීතය තීරණාත්මක වෙනවා මේ ජීතයේ ධර්මය පිසරනක් ගණඩ බැරිවුණු ඊළඟ ීවිතය තමා අප ප්‍රතිඵල බලට තියෙන මේ ජීවිතය තත්ත්ය එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කන කෙනා මරණය ඉදිරයේදී අසරණ නොවීන්ට විශේසය මේ වගේ ආරි සත්‍ය බ ආරි සත්‍යය පවා අපිට ලැබිලා මේ ධර්මය අවබෝධ කරට පරිසරේ ලැබිලා අපි මරණයම්මත්තය අප ජීවිතයේ අබහාගේ සම්පවතු ය ගපරාද ඒක විශාල හානියක් ඒ නිසා අපිට බුදුරජාන්සේ දේශනා කළා මේ මරණය ඉදිරියේදී සලිත නොවී මරණය ඉදිරියේදී සලිත නොවේ අභිමානවත් ඉදියටට මරණයට පත්තෙන්ට මොකද කවදත් මැරෙන්මක කොයි හොතය ඒ දේශන තින අධ්‍යේව කිච්චං ආතපපන් කෝජඥා මරණන්සුවේ අධ්‍යවකකිත්සන් ආපු තපන් කවද දන්නේ අද මරණයයේද කියලා කෝජඥා මරණන්සුවේ කවද් න්නේ මරණය අපි ගැති කියන්න තේරෙන්නේ හමයි ඒළඟට ව නහි නෝ සංගරන්තයන මහාසේරෙන් මාචචන අප ගිවිසුන් ගාලනය මාර ඇතෙක් ඒ නිසා මරණය කෙනෙක කොයි මොතේ දන්න හමයි ඒ නිසා භාග්‍යතනාසය වදාලා අපි ජීවිතයට මේ කරුණු ඇති කර ගඩවන මේ රිසත්‍යය අවබෝධ කරන අතරේ මොකද මහානාමසාක්ක්‍ය බුදුරජන්සි ගාවට ඇල් හනවා ස්වාමිණනි භාගිත නස අපි නොය කටයු තියෙන අය අපි වැඩපල කරන අයතඒටවටවුන්වල යනන අය අපි නිතරම අස්සකරත්ත වාහන එය මිනිස්සු අතරේ ගැහැපේ වසමින් වාසය කරන අයම අපේ මරණ කොයි මොහත වවෙේද දන්නේ ඒමයි ස්වාමිණි භාගිතනාසේ එහෙම මරණය කොයි මොහත වෙේද දන්නේ කියන කාරණයත්ත එක්ක අපේ ඊලාගේ ජීවිතයට මක් වවෙයිද ාගතෙනනසි හනෝ එතකට මහනාම සාක්්‍යයට බදුරජාන්සේ වදාලා පිගම් මහනානබයවප මහනාම බයිවෙන්පා මොකද ඔබ බොහෝකාලයක් ශ්‍රද්ධාව වඩලතිනු ඔ බොහෝකාලයක් සීලේ වඩලති නවා ඔ බොෝකාලයක් සුතේ වඩලතිනො ඔ බොහෝකාලයක් සද්දා සිත්‍යයාගේ වඩලති නෝ ඔ බොහෝ කාලයක් ප්‍රඥාව වඩලතිනවා ඒරිකන සේකු බල ස්්‍රද්ධා සීල සෘතතියාග ප්‍රඥා එතක ශ්‍රද්ධාව කලන බුදුරජාණන්සගේ අවබෝධය අදහා ගැනීම එමයි බුදුරජාන්සක අවබෝධයමකක්ද චතුරාරි සත්‍යය මයි ඒ අවබෝධය සිතින් දැ ග්‍රහණය කරගෙන ඒ කාන්ත සත්‍යයක් කල ජ අවබෝධය අදාගෙන වාසය කරනගෙනා ශ්‍රද්ධාවන්තයි. ඉ සීලේ යාගේ යංකිසි සීලයක් ගිහිවේවා පැදිව ය සීලය එඟ සුතය හොදට දහන් දැනුම ඇතිකරගෙන තමන් තුළ පිරිසිදු දහන් දැනුමක් එක එක මතවාදනවේ තනිකරම බුදුරජාණන් වහන්සගේ බුද්ධ වචනය මනාකොට සිතේ තැන්පත් කරගෙන ඉන්නවා නම් හයට ආයුධගබඩාව ඇයි සුතා යුදන් කලන තියනෙ ඒමයි දහන් දැනම කලකෙන ආයි දෙයක් වගේ මේ ආයු දෙයක් කලකෙන් අපිට ආ දෙකන යුද්ධරරිගාට පසේ දුර ඉන්න සතුරන්ට ගහන්න වෙන ආයුද දනවා ඒ වගේ සිතට කෙලෙස්සෙනකොට අකුසල්ලනකොට දුරු කරන එක ක්‍රමතියවා ඒක දහන් දැනුමෙන් ඇතියනෙ දන් ආයද ගබඩාවකට ගිහිල්ලා හිතන්ට මේ කැත්තපොරෝතින තැන ඒ ඒ තැන්වල වෙන වෙන ආයද තිබබත් ඒ කටවිුත කරන්න බෑ එත ඒ වගේ ගාය ආයිද ගබඩාවේ තියෙනදේ පිළිවෙලකට තියෙන්ටඕන ඒන්න පිළිවෙලකට සකසලා තයෙන්ට්‍රෝන තමන්ගේ දහන් දැනුම හරියට ගබඩාවක්ගේ වගේ ධර්මය තමන්තුලට ගන්දි තමන්තුළ උපදවග අහලා ධර්මය ගනිද්දි පිළිවලට බුදුරජාණ වන්සක ධර්මය මනාකොට තමන්තුළ උපදවගන වාසය කරන්නටු නහලා ඊළඟකාරණය තමයි තයාගේ දන්දීම පුරුදු කරගන තියෙනවා ඉළඟට ප්‍රඥාව අනිත්‍ය දුකානාත්ම විමසන හැකියාව තමන්තුළ උපදවගෙන වාසය කරනවා වැඩකිනො සේක බල මේන මේ සේක බල ඇතිවලා තිය නම් භාගතනසි වදල බයටි පමාන ගේ මරණය ලාමක නෑ එතකොට ඒ මරණය ලාමක නැත්ති ගුණ විශේෂයන් නිසා අපි ඇකට බයෙන්ටනා අපි හිතන චුතිච චුතිසිත තමයි මේතේ වැඩ කෑල්ල තියන කියලා අප ඒක බයෝපද්ගන්නම එක බුද්ධ දේශාව පැදිලි වචනය ඇතිනවා චුති සිත ගෙන බුද්දේශාවන් කතාවක්නයන එතකට මේ බුදුරජන්සේ වදාලේ බවපච්චා ජාති විපාක පිණස් සාර්ම යම්විදියකට හැදෙන්නේ බොෝ කාලයක් වද්දා සීල සුත්්‍යයාග ප්‍රඥාව වඩල තියවාන භාගතනක බුද් වචන ඇතින කො භාගතනාසේ දේශනා කළා මේවිදියට අපි වඩන ලද මේ ජීවිතය වඩලද සිත තමයි අප ඊල්ළගගේ ජීවිතර ර යන්න හමසන්නස් එතකොට භාගතන ස එකකතැක දේශනා කරනවා එනිසා මරණය ඉදිරියේදී තෑම් ජානු සෝනි ජාන ස්ෝනි බ්‍රාක්්ණය බුදුරජාන්ස ගවිට ල්ල කියෙන ස්වාමීනි භාගතනාස සමහරු මරණ ඉරියට බයි මරණයට ඇැතිගන්නවා ඔොක්කොමල ඇැති ගන්නවා එමයි භාගතනස මොකද කෙනනකවා සමහර කියන්නේ ඇතින්න පිරිත් ඇතිගන්නන කවද කළඟට භාගිතන අදාලා යම් කිසි කෙනෙක් ්‍රද්ධාවන්තයි නං බුදුරජාන්ස සැක කරන්න නැත්තාම් ඒමයි ඒගැන සැක කරනවා කියලා කියන්නේ සැකේ වාසයන්නේ මේ දරම මාර්ගෙරනේ ඒ සැකේ වාසයන්නේ මේ ලෝක අධිපති බව් පවත්තනක නට සැකේවාසය නැතුව යන් කිසිග බුදුරජන්ස සැක කරන්න නැතුව ධර්මය බුදුරජන්ස ගෙන ශ්‍රද්ධ පීටතුුවගෙන ඉන්නවා යා මරණයට මරණය දිලේ සලිත වෙන්නේ ඊළඟට බුද්ධම යන්කිසි කෙනෙක් තමන්ගේ මේ රූපය ගැන සතරමාධම හටක රූපය ගැ කැමත්ත දරුරලා ඉන්නවන මේ පොළුවට පස්සල යන ජරාවෙලා යන දිරලා යන කයක් මංගව තියන කියලා තමන්ගේ කය ගැන ආදීනෝ දැකළ වාසයකරට එත් මරණයට බයන ඊළඟට යම්කි කෙන තමන් කාමයන් ගැන ද දරුව අඹු දරුව ඊළඟටගේ දරවතු පිට දේපොල ගැන මේ ඔක්කෝ මට දාලයන්ටන අනිත්වෙලා යන දෙයක් කියලා කාමයගෙන දැ දැකවාසය කළො යාටත් මරණයඉදිරිී බයන ඊළඟට හොදට පින්කරගෙන තිබොත් උතුරන්න පින්කරගන තිබොත් බය නැතුව පින කළ කියන සමට දම් පැන්දලා ශිල්රැකළ බණභාවනා කල්ලා මෙත් වඩල ඊළඟට නොයෙක් සෑවන්ධනා බෝධියන්න ආදී සියලුද දා ආදී ඒවිදිරි පිනෙන් පුරෝගණින්න් වන ජීවිතය එයා මරණ ඉදිරයේ බයවෙන්නේ ඒක නිසා අපිට පිළිසරණක් තියෙනවා ඒ පිළිසරණ හදා ගැනීම අපි අපිම කළ යුතුයි ඇතුව තවක් කෙනෙක් අපිට කියල දින්න එනිසා මේ ජීවිතය ප්‍රශ්නය මේ ජීවිතය අපට ලැබිල තින ප්‍රශ්නය තව කෙනෙක් අපිට විසඳන්න ඉලකට තව කෙනෙකුට අපිට බලපම් කරට බෑ කවරහරෙනෙක් අප හතුරෙක් ඇවිල් අපිට මනොහරි හදි හූුණියන් කළලා මොනවා හරි කරලා අම්ඹරල අප අපි අපගේ මරණය ඉක්මට සලස්සනෝ හ ගෞරට බාහිරු බලපෑමකින් නමුත් අපි දුගති ගමන දුගති ගමන අයට තීරණය කරන්නට බෑ අපේ දුගති ගමන හෝ සුගති ගමන තීරණය කර වනේ අපි කෙනෙක් ස දස අකුසල් කරලා එකන පව් ඔක්කෝම කළ රටේ නත්්දේව ලොක්කොම කරලා ඒ මනු manusia මරණට පස්සේ නොයඒෙ පුද පූජා පවත්තනේ මේ මනු manusia සුගති පලයන් කියලා ඒමයි එක වෙන්න මොකද භාගතනාස වදාළ ගාමිණී කලා කෙනෙකුට ගාමිනී ඕක හරියට කළු ගලක් වතුරට දාලා ාමිනි හිතනවයි මනුෂ්‍යය වටවෙලාකිෙන එම්බා කලු ගල ගල මත පාවය මේ ගල වතර මත පාවයන් කියලා යදිනවා ඒක සිද්ධවෙෙන් නැති දෙයක් ඒ මැස ඒ වගේ කිව්වා අකුසල ධර්මයන්ගෙන් පිරිච්ච ජීවිතයේ කොච්චර ප්‍රාර්ථනා කළ තේමනුෂ්‍ය සුතියවන් බෑ තව කෙනෙකුට ඒත් තමන් කරගත්ත කර්මයට අනුව සුදු හෝ කලු කර්මවලට අනුව යම් යංකර්ම මොකද කම්මස්සකාමානව කම්ම දායාද මේ කර්මයතමා දෑවැද ම යෝනිී උපත තීරණය කරන්න කර්මයකම බන්දු තමන්ගේ හොඳම ඥාතියක් කරමය තමන් සිින් කයිින් වචනින් කරනද යංකම්ම කරිස්සාමී කල්්‍යානංවා පාපකංවා තස්ස දායාදුූ භවිසිති යංකර්මයක් කරනවා නං කල්්‍යාන හෝ පප හෝ ඒතම අප දෑවැද්ද පිස පවතින් ඊළඟ ජීතයට ඒ නිසා අපිකරුත් අකුසල්ල කර්මය අපි දුගතිය කරයරයනවා ඒක වෙනදකින් සිද්ුවනි කරදේ අපි නිසාම සිද්ධුවෙනදේ ඊළඟට අපි කරනද යාපත කාටත් අපිට වෙනස් කරන්න බෑ අපි කල්ොත් ති්‍යහාපොත හරියට භාගිතනන්සි වදාලෙ තෙල් කලයක් හෝ ගිතල් කලයක් වතුර ඇතුළේ බිඳනාාවගේ. තෙල්ටික උඩට මතුවවෙන්නේ යන්සේද කටුටික ජලය ඇතුළට යන්නේ යන්සේද ඒ ගඟ පතුලට ඒවගේ මනුස්සකයනන් දිරලලා නැතියලා යයිම හැබැයි ඊළංග ජීවිතේ විශේෂ ගමි වෙනක් කාට නනාතන්න බෑ හම ඒ කරගත්තේ අපි. ඒකනිසාා භාගිතනසි වදාල දිසූ දිසං යන්තංකයිරා වේරිවාපන වේරෙනං හතුරෙක් තව කෙනකුට හතුරුකමක් කරනවර වඩා බරපතල හානියක් කරනවා කිව්වා. මිච්චාපන් හිතංචිත්තං පාපියෝනන් ය තතව කරේ. තමන් වේ මිසදුටු බවය පිහිටපු සිත විසින් තමන්ව දුගතිට රෙන් යන. ඒක තමා මට තින හානිය. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කළ භාගතනාසේ වදා තමන්ට යහපත පිණිස පවත්තින්නේ තමන් කරනද තමන් හිතනදේ තමන් කියනදේ. ඒනිසා තමන්ගේ ශිතකය වචනය රැකගැනීම තමන්ටයි බාර ඒ නිසා නිරතුරුවම තමන් ධර්මයට දීපුදාගන සේක බලාධි ධර්මයන් දියුණු කරගන මේ ජීවිතේ ශ්‍රද්ධ සීල සුතයාගේ ප්‍රඥාධ ගුණධර්ම දියුණ කරගන ප්‍රඥා කලෙන ආරිසත්වීමසීම ඒම ඒ සියල්ල දියුණු කරගන වාසේකලොත් විසාරද මොකද පි තෙරුවන් සරණ ගියය ඒමයි මේ ලෝකේ කාටුවත් නොලැබුණු සරණක් ලැබිචාය හමයි අපි නිකං බුදු කෙනෙක් සරණගිය ලාමකෙනෙනේ ශ්‍රේෂ්ට උත්තමයෙක් සරණගේ ඉනක ශ්‍රේෂ්ඨ ධර්මයක් සරණ ගිය ශ්‍රේෂ්ඨ සාවක පිරිසත් සරණගේ මේ ලෝකේ පරිපූර්ණයි කළ යමක් ඇදද එහෙම සසුනක යින්නේ ඒ නිසා ඒ කාරණය සම්බන්ධ විසාාරධ වෙන්ඩෝන ඒ කාරණය සම්බන්ධව රිජුසිත් උපදගන දැක්ම පිරිසිුදු කරගෙන වාසය කරන්නඩ ඕන ඒකෙනගේ මරණම් මතු ජීවිතය රිජුසිත නිසා ඉනකට පලවසිත නිසා යාගේ විසාර්ධ බවනිසා ධර්මංගු පන්න ජීවිතයන් නිසා. යාට රැකවරණෑ ඒ කාන්තේෙන්ම සැලසනෝ. ඒමස අස්සයි. රැකවරනේ සලසාගන්න මගතමයක් මේ විදිරට බොහොම පැහැදිලිව බොහොම පිරිසදූ මේ කාරණාවන සසාකච්ඡාකිරීමත්තෙක්කපට දැනගන් අවස්ථාව පාදන ඔබට එකගන අවස්ථාවල පාද ි පිනත් සමන් වහන්සසි තිකම සසාකච්චාව යතක කන ද නදවසට වැඩස්ටාන්ති හක් මේ පහු වැඩස්ටාන් ඔට ර්රන්න පරවන් අපේහමදාමත් මදක්කනව යුප නරකට කියයෝති ්‍රොදරුවාහහින ඔොට පසුගේ වැඩස්ටාන් බොහොමෝදින් නමරන්නට අවස්ථාව තිබෙනවා තිිබෙන සයිනස්සේ ාගතුන් පහ දේශන කර තිබන්න. එ පතාගතයන් වහන්සේ ශ්‍රාවකයන් විදිහට එදාසිටි මහා ශ්‍රාවකයන් වුව තමන්ගේ මෙම්මට තියාගන්න කකෑ තමන් එතත්තට පත්වන උත්සා කර අනු ගමන කරන්නගෙන කාරණා පෙන්න්නත් සාම නාාස මේද අපිට පහත ගන්න පුළුවන්නන් කොහොමට වන්සයේ මගගේ යන්න සහ ඒ මෙම විදිහට අපි තාගන්නවුණ මොන විදිහයටට දෙේකරනාිම ැගන්න කමති සරයි විශේෂයේම බුදුරජාණන් වහන්සේගේ භාගිතනසි වදාලා අපිට මෙමට තියාගන්නට පැවිත්දන්ට සාමිාසල භික්ෂූන් හසලාට අපිට මින්මටනි සාරිපපුත්ත මහරතන් වසේ ඒමයි ඒග නිහතමාන ගුණ ඇති අහ නිකෙලෙස් මහා මහාස්ශ්‍රාාවකයන්සේ නම ඊළඟ මුගල මහරතන්සේ ඇතමයි අපිට තියෙන අපිටමම්ම ඊළඟ බුදුරජාන්සේ දශන කලා භික්‍ෂු න් වහන්සේලාට කේ මාතරණින්න්හසේ උප්ල වන්න අතරණින් වහන්සේ ඒම මහා අග්‍රස්්‍රාාවකන් වහන්සේලා ඊළඟට බුදුරජන්සය දේශනා කළ ගිහිස්්‍රරාවකයන් විදිහට ගිහි අයට චිත්ත ගෘහපතිතුමා අහත්තාලෝක උද්ග ඊළඟට උපාසිකාවන්ට කුජ්ජුත්තරා නන්ද මතාාවගේ. ඒවගේ මින්ම ඒතකට ඒ සියලු ශ්‍රාවකයෝ ගුණ මහම් ගුණමහිමයෙන් පිරිපුං වෙච්චාය එකන ගුණයෙන්ම පිරිච්චාය එතකට බුදුරජාන් වන්සේ දේශනා කලා දැන් ගත්තත්තේ අප ඒකාලෙ ශ්‍රාවකය කි ම ගිහිස්්‍රාවකේ බුදුරජාන්සේ බුදුරජාන් වන්සේ ළඟහිච මට මතකයාගේ වේශාලික උග වේශලි උග සිතු හැම ත්තුත් හරි විසාාරධ ශ්‍රාවකව ම ඒඒ ශ්‍රාවකය නොහල ගිහි අය බුදුරජාන විස්තරය තියෙනවා ව විසාලාමනුවර හිට පුග සිටතුමා ේශසාලි ග කියන්නන්නේම එතකට ඒ සිටතුමා බදුරජාන් එක දවසක් මිසදුට කෙනෙ බුදුරජානසේ දැක්ක ගමක් සිට පැහැදනා පැහැදුනේ යන් දවසකද එදා සිට එයා බුදුරජාසේ සරණගිය ඩස බුදුරජන්සේ පැහැදිල්ලලා බදුරජාන්සේ ධර්මය කිව්වා එදාඒ සිටතුම සෝ අගුණ. ඉඩ සෝත පන්න වෙලා ධර්මයාව බෝධ කළා අයආනාගාමි වුණා ගෙදර ගිහිල් අනාගමවෙච්ච කෙන තමන්ගේ බිරින්දැවරුන්ට කතා කරල්කිව මන්දෙන් අනාගාමි ඔබත් ඔබ පිින් ප නැගනිවන ඔබට කැමතින ගෙදර ඉන්ඩපුල මාතක මගගේ නැගැනිවරු දිියට හමයි හෙම නැත්තං වෙන පුරුසකටැතින ඔබට යන්න පුුව තක ඉතර හිටු වැඩිමහල්ම බිරිඳකව මට අසල් පුරුසයටමං කැමති මට යාව බන්දල දෙනිිකෝ ආහෙනං එන්ට කෙලා ක් මනුසිර කතා කල බන්ඳලදුන කිසිී දුකක් නෑ. අන විශාරත ශ්‍රාවකෝ ඒ ඊටරිපස ඒ වේශාලික උග සිටිතුමා කෙන මගේ ගෙදර මේ කොටස දෙන්නෑ මේ කොටස දෙනවා කියලා සංගයටුවෙන් කරලානෑ. යමක්ද ඇත්ති සියල්ල සංඝයාවනුව කැප කලා තියෙන අන තයාගේ අයි කාටද බය වෙන්නේ ඒඟට සංගය ඇසුරු කරදිම සකසල ඇසරු කරනවා සංඝයත්යක දහන් කතාව කරදි සකසලා ධර්මය හනවා සංගය ධර ධර්මකතතා කිව නත්තන් මංසවා ඒ සංයයක්ක හනස්හම අසවල් කාරණ ඇත්න ඒ කොහොමද කියලා දහන් කතාාව මතු කරනවා ඒම ධර්මයෙන් ඇසුරක් කදාගෙන තිබා. නිකං යාළු මිත්‍ර කතානේ දර්මයෙන් ඇසරක් තිබා ඒ සංග්‍යත්තෙක ඒතකට වේශලික උගසිරිතුමා ඒවිදි කියලා දෙවර පාවිල්ලක් කියවා වේශලික ගසිටිතුමාට සිටිතුමන මේ ධර්මය ස්වාක්කකා අතයි. කිය දෙවරු කියනකට දෙවරුන්ට කෙනවා උන්නාසලා කියන්ට ඕන්නේ මන් දන්නු අධර්මය ස්වාක් අතායි කියලා දෙවුරුන්ට කියනා. එතකට සම්පූර්ණ හාපස වෙනස් මේකා ඒකාල ගිහි ශ්‍රාවකරු පැවිදි ශ්‍රාවකය ගැෙන කවර කතාද. ඒනිසා විසාාර්ධ භවිං යුක්ත වාසය කරටඕන ඒ වගේ ශ්‍රාවක චරිත දැනගට දැනගට අපිට බලන්ට බලන්ට ්‍රාවක්‍යන්වාන්සල ගැන දනගන්නට දෙැනකන්ට අපිට මහා මේ සර්තුටක් එක්කම අපි මේ දහම්මකට උපකාරයි. ඒකයි භාගතනසිකි ඒවගේ ශාවක අනුගමන කනන්න කියලා බලට කියලාස මිමක් දුන්නේ. එතකුට ඒවගේ ස්්‍රාවක්‍යන් නිරතුරු ධර්මය තුළින් කරුණු අහගන ඒවගේ ශ්‍රාාවක්‍යයන්ගේ විස්තර දැනගෙන ඒ ශ්‍රාවක්‍යන් යන් ධර්මය පුද්ධ කලාදේ තමයි බුදුරජාන්සක නිමල ධර්මේ ඒ ධර්මයට දියපුදාගන සරණට දීපුදාගන වාසය කරන්ඩ වන ආංයාට මේ බුද්ධ හසනයේ කාන්තින් වරදින්නේ ඒම සන්නස්ස. මගවරද්දගන්න කලින් මඟ පාර හදාගන්නට ඕනේ වරදින් මිතෙන්න්නට අපි දැනගෙන න්න ඕනේ වරදිහිස්භාවය අපි හඳුනාගන්න ඉන්නට ඕනේ. ඇතුර අපිට ජීවිී වරදගන්න නැතුව සාර්ථක ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. එදෙන්නේ උතුම් මගතම අපිසාකච්චවා කරන්නේ පිනත්ස්මින් වහස්ස ද ැපිට මේ කෙනෙක් දයා බලලා හයන මගදදිහාබල දහම් මග තුල අප අම්යම් තිීරු තීරණ කඩ පුළුවන්මක්ලවවෙන්නේ නැහැ ඒති පින්නත්සයින සේවකීම. අපිට පින්නත්සාමනාස් අපේ චීවිතය හදාගනු අපේ වැරදියාඩ පළු හදාගනුන් අපේ මනේද පින්නත් සාමනස තාවගනෙට සහධන පිදාකන සමාජ සමහධය ෝදනාක න න සසාහමටම මනේ විදර පිනත්සයිනසමේ දහම්මක් ගමන් කරදෙත් අප මේ අප මනේද සයිනස් තමන්ගේ වගගේ අපේ වගේ මරගෙන අපේ මේ යන ගමන තීරණ කරගන්න ටෝනේ.. ඒ ඇත මකද බුදුරජාන්සේ එහම් මදිිහත්්‍ය නමයකට එම ඒකනිසා භාගිතනසේ වදාලේම අත්්‍ය දීපාවිහිරට එයි තමන්ට තමා දූපත කරගන්නඩ. අත්තසරන්නා තමන්ට තමන් සරණ කරගන්නඩ එ දම්ම ජීපාවිහිෙරන ධර්මය සරන කරගන්න. තමන්ට තීරණ ගනිදි දේශනාව තින ගාතාවක් දම්මා රාමෝ, දම්ම රතෝ දම්මෝ ටිතෝ දම්ම විනිච්චයන. කියන දම්මා රාමෝ යා වාසය කරන්න කියනා ඇලිලා ධර්මයට. දම්ම රතු ධර්මයටම ආස කර ඇලෙන්් ගෙනවා. ධර්මය ආරාමය කරගන, ධර්මයට මැරිලා. දම්මෝ ටිතෝ හිටගණඩි කියන්න ධර්මය තුළ. හමයි. ධම්ම විනිච්චාන්ු මොන ප්‍රශ්නයාවත් තීරණ ගඩි කියෙන ධර්මය. එතකට මේ සුළු පටුකාරණාවක්නේ මොනක් මූුණ ප්‍රශ්නයාවත්යගේ ජීවිතය තීර්ණය කරන්නට තියෙනවත් ධර්මය හෙමයි. එතකට බුදුරජාන්සේ දේශනා කළලා ආං ඒ විදිහට ධර්මය ඇසුර කර ධර්මය පුරුදු කරගන. වාස්ජය කරන න කෙනෙ කියයාගේ ජීත ධර්මය ම පිළිතුර විස දුන්න්න ඒ නිසා තත් කෙනෙකට අපි චෝදනා කරන්න බෑ උඹ වැරදිී උඹ නිසයි මෙහෙම වුණේ කියලා ඉතුරු මේ චෝදනා කරන කෙනෙක අපිට අදාලා නැතිකක් ඒමයි මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද මිනිස්සුන්ගේ ගුණා අපිට හිතන්න බෑ ස ජැන් ඒ සමහර කාලතියන මේ චෝදනා කරන දැන් ධර්මය තුළ ගත්තොත් එහෙම බුදුරජාණන්සගේ ශාසන චුන්ද කියල සූත්‍ර ඇත්තියෙන ඒක තියෙන භාගතනාසේ ධර්මකතික භික්‍ෂුන් ධර්මය කියන භික්සුන් ඉන්න කළ හිතන්න ඒ ධර්මකතික භික්ෂූන් භාවනයෝගි භික්ෂුන්ට චෝදනා කරන චෝමද ඔබෝ හන්සේලා ධර්මය කියන්නේ මේ ධර්මය කිවත්තාව මේක පැවතෙන් ඒස ඔබහසලා බණ භාවනා කර කරන්න මේ මේ ධර්මය කියන්න ඇතේ මොකද කිය ඒ ධර්මකතික භික්ෂූන් භාවනායෝගි භික්‍ූන්ට චෝදනා කරනු එමයි ඟට ාිතසේ වගේ ඒ ඊළඟට ඒක බොහෝ කල් සං මේ ශාසනයට අහිත පිණිස් පවතිනවා ඊළඟට ධර්ම් භාවනායෝගගේ භික්‍ෂූමකද කරන උන් තමන් කෙන අපි තමයි භාවනා කරන්න කියලා මාන්‍ය යුක්තව ඔබහන්සලා කියවකවෙන්න කොයද ප්‍රතිපදාවක් වඩනවාද කිය ධර්මකතික භික්‍ෂූන්ට චෝදනා කරන හමයි ඉට භාගිතනාසේ වදාලා ඒ ඒකලා ධර්මකතික භික්‍ෂූන් කරන්න තමන් පරිසටම ගුණ ක කියෙන රකට්ිින් චෝදනාරන භාවනායෝගී භික්ෂුන් කරන මඟ පිරිසටම ගුණ කියවා අනිත චෝදනා කරන මේක දෙ මිස් සියල දෙනාර මිනිස්සුන්ට අහිත පිණිස පවතිනවා. ඒනිසා භාග්‍යතනන්සේ වදාලා ධර්ම කති භික්ෂුම් ාවනායෝගීන්ගේ ගුණ කියන්ට. භාවනායෝගීන් ධර්මකතික භික්ෂුන්ගේ ගුණ කියන්න්න එතකොට දෙපිරිසට දෙපිරිස ගුණ කියද්දි ඒයන ගුණ කියන්නේ මේ සසුනට බොහෝ කල්්‍ය හපත පිරිිස පවතිනවා ඒකාර නැත් එක භාගතනාසය වදල මොකොද අපිට පුද්ගලයන් සීම කරන්න පැ. මේ පුද්ගල මෙහමෙනෙ මොකද භාගිතන සික්ිතැනක දේශ කළ මේ මිග සහල කියලා උපාසිකාවක කියලා කියනවා හමයි ආනන්ද සහන්සට ස්වාමීන ආනන්දනාස මගේ ඥාති දෙන්නේ කටිය ඉසිදත්ව පුරාණ මේ ඉසිදත්ත කියන කෙනා මේ පුරාණ කෙන කෙන බ්‍රහ්මචාරී පුරාණ කෙනෙන බ්‍රහ්මචාරී කසාද බැඳල නෑ හමයි එයා එයා හිටියේ සකදාගම් කියලා බ්‍රහ්මචාරී ක ගමවෙලා හිට තුසිතේ උපන්න කියෙල දුරජන්ස කි්වා මගේ තවෙක් ඥාතිය කිරි ඇගෙනම ඉසිදත් ඉසිදත් කසාද බැඳල හිටිය බ්‍රහ්මචරි නෑ අ බ්‍රහ්මචාරි එත් සකදාගාමී යත් මරණින් මත කියල තුසිතය උපන්න එහම ඒ කල භාගත නසේ කිව්වා දැන් එතකර මේ එකක් කෙනෙක් ්‍රහ්මචරරි අනනිත එක්කන බ්‍රහ්මචරි නෑ මේ දෙන්නම කියල කොමද තුසි පන්නේ කොහොමද මේ දෙන්න ක්නෙ ්‍රහමචර තික් ්‍රහමච න්න න කොම. කිය කියනකොට භාගත නසර පනවිටිකිවට පසිකව භාගත නස වදාලා අන ඉ පින්නත් ආනන්ද බෝල්ලන්ද ප්‍රඥා ඇති මගසාාල කොහොමද මේ පුරුසයන්ගේ පුරුස ගති විස්තර කරන්න. ඒ ඉන්ද්‍රිය ධර්මවල්යන්ගේ සස්බභාව කෞද විස්ත කරන මගසාලා කොහොමද කරන්න ලොක බුදු කෙනෙක් කරන්න ඕන එකක. කට අපට කිසිදු කෙනකුරට චෝදනා කරන්න බෑ අසවල් කෙනම හෙමයිසල් ක ෙන ම කියල කිසි කෙක ැගල දෙදික් කරන් හමස ොකද ඊ ංඟට ටන කෙන ඊයිළඟක හත නටලනවා ඒෙමයි ඒ වගේ අපිට ඒක අදාළ මැලති කාරණාවගේ අපිට තියෙන්න්නේ අපිට තීර ගට තින් අපි දැන්ක් සාමාන්‍යය පුරදදුවෙලා තින කෙනෙක්දිහා බල තමයි අපි මේ වැඩ පිළිවෙලක් පුරදුුවන්නේ ඒත් කෙනෙක් දයා බලලා හෙමයි අරය කොහොමද කරන්නේ කිය බල තමයි අපි හැමදීමගෙනග ඒ ඒක හොඳ දෙයක් නම් කමන්නේ නරග දෙයක් වුණු ඒ නිසා අපේ තීරණ ගන්න තැන පිරිසුදු ෙන්ඩවන ඒ තීරණ ගන්න තැන බුදුරජාන්නසක ධර්මය නම් ඒ මනුසයක් ජීවිතයේ රැකවරණය හැදිෙනවා මකද ධර්මය මුල්ල මැදාග පිරිසුදුයි අර්ථ සහිතයි මේක අ පරිපුූර්ණ නිවම් මග සියලු අර්බුද සංසිදන එකම තැන ඒ තමයි ශස්තරනාසක ධර්මය එතකොට ධර්මයෙන් කවරු හරි කෙනෙක් තීරණ ගන්නව අන තිේන්දු තීරණ ර අප කිවගේ ධම්මාරාමෝ ධම්මර ධර්මයට ඇි ආරාමය කරට ධර්මය පිහිටලා දම් ඔට්ිහිතු ධර්මය පිහිටලා දම්ම රතුෝ ධර්මයට ඇලිලා ධර්මයෙන්ම විනිශ්චය කරනවන ඒ කෙනගේ ජීවිතේ තවත් කෙනෙකුට චෝදනා කරන්නත් බෑ තමන් පිහිටලයින්නේ ධර්මයනම් ධර්මය තුළ න වාසය කරන්නේ ඉස අපිට චෝදනා කරන්න බැක් තව කෙනෙකුට එහම කෙනෙක්ටම කරන්න බෑ අපි අහිංසකව සියලු දෙනාම ධර්මේ දිහා බලාගෙන යන්ටඕන මේ සසර දෙකින්නේ දසන මේක තරංගෙකුත් නෙව මේක තනිතනින් ගන්න අහිංසක ගමන ඒක නිසා තමන් ගුණ ධර්ම දියුණ කරගත තමන් යහපත හැසුන තික තමන්ට ඒ නිසා ඒකාරණය මතතියක නිශේෂෙන් කෙලෙගුණ සිහිකරගෙන උපකාර සිහිකරගෙන ධර්මය අපිට දුන්න උත්තමය අන්සේලා සිහිකරගෙන වාසය කලොත් ඒකෙනට කෙලෙහෙගුණත් පහිටනවා ධර්මය ගුණත් පිහිටනවා ඒත් එක්කම සුගති රැකවර නැත් ලබෙනවා තික ආර්ශත්්‍යයා බෝධ කරන්ට ූමික හදාගෙනනිනේ යාට මේ ගෞතම බුදුසුනේ ධර්මා බෝධ කරන්න පුලුවන් බැරවුණු යාටඒ කාන්තෙම අනාගත යහපද සැලසනවා මයි ප්‍රතිබදාවක විදියට දියුණු කර. ඒම වන්නස. තිම මෙල්ෝකදන ොතුම්ම ප්‍රතිපතවත තාගතයන් බහන්සක ප්‍රතිපදාව. ඒ අරාශ්ඨාන්ගේ මාර්කයේ එතන්නේ උතුම් මාර්කයේ ගමන් කරනන්න අපිට ජීවිතේ. ැ ග න් ති බෙනවා ති න්දවස ති සා ච්චාව තුරය නොව විතද මත්ම වැදගත්යක් මොදම පන ඩ ේ හන්ස කි. ධර්මයහි තුන් මහරය චරාර් සදධම අවබෝත කරන්න ඔප පකාර පිින්ස තමයි වැඩස්ටාන් ලාවකරු තේබෝත්මලොකක් සමන් වහන්සගේ අදහස්ස අරමුණක් විදහට මේ විදේයට ඔපවෙත්තද ගන්න එන්නේ එති පිනත් සමන් හ ස අදවස්සට ලැබුණු කාල පෙලා අවසන් වෙනවා අපි පුුණ්‍යානු මෝදනාව සිද කරමු ඔව අදදවසේදී අසිරිමත් දම්සක සඳහන් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ හෝන්කොන් හි වෙසෙන පිනොත් කෝ කියිලා වික්‍රමසිහ මහත්මිය වැගේම නාමාල් ගුණසේ ක්‍රරමහත්ම විසින්. ඇවිදි රැස් කල සියලු පුුණ්්‍ය ධර්මයන් අපි අනුමෝදං කරම මුලින්ම සියල්ු දෙවියන්ට සක්දවිඳුන් සතරවරන් දෙවියන් ඇතුළු සියලු දෙවියෝමේපින් අනුමෝදංගේඒවා ඒවගේ මින සතුන දෙවියන්ගේ දියුණුව රැකවරණය අපට සලසත්තා දෙවියෝධ ගෞතම සසුනී උතුන් ධරමය අවබෝධ කරත්වා. සාදු 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 <laughs> ా ත්ව. ගරදවන් මේ ගෞත්තම සාසනය තුළ දීම සසුන්නු බලුවම චතුරාරි සත්‍යාබෝධ කරන්නට, ගුරුදිවිදුන්ට වාසනාව ලැබේවා.සාසාසා. ඒවගේ පින්ගත් ගෘරදියුදුු ඇතුළුව මහමවුණනාවේ මහසගරුවන් රස් රටලෝවාසි සංගරුවන්ට පින්හන මෝදංගඒේවා. ඒගේ මනගාරිිකාම ෑ අනිවරුට පිංහන්නන මෝදං ඒවා සියල උත්තම යන් වහන්සේලාට පිංහතුන් වහන්සේලාට සුවසේ. දහම් මඟටම මේ පින්ගුපකාරවේවා. සාධසාධසාතු. ඒකගේ මද දවසේදීම ුතුන් ධර්ම දශනාට දායකතය දරන්න පින්හතු නමින් මියගිය සියලු ඥාතීන්ටත් විශේසින් දෙදස් දහනමේ අගෝස්තු පහලව මිය පරලෝගිය නන්දන ගුණ සේකර පපියානටම පින් අනුමෝදන් ඒවා ඇතුළු මියගේ සීලු ඥාති මේ පින් අනුමෝදන් මලා වහ වහා සසරදුකින් අත්මි දෙෙත්වා සාධ. සාධසා. ඒවගේ මදදවසේදී මේ උතුන් ධර්ම දේශනාව සාකච්ඡාව සදාහ සැද හැති දායකත්තයේ දැරු.ඒ පින්වත් කෝකිලා වික්‍රම සිංහ මහත්මිය නාමල් ගුණසේකර මහතා ඇැතුළු සියලු දෙනාට ඒ ආන්තයෙෙන් මේ පින් අනුමෝදන් වේවා ජෝලි මස දවන දිනට හතරවන්න උපන්දිනේ යෙදන උවිින්දු පුතනුවන්ට එවගේ උදාාන් පුතනුවන්ට නිදුක් නිරෝග රුවපත් භාවේ පිණිස සත්පුර ස කලනමිතුර ඇසරු ලබන්නට මේ පින්ංගප කාර වේවා ඒවගේ ෝල වික්‍රමසිං මහත්ම නාමල් ගුණනසිකරම මහත්ම ඇතුළ ඒ දෙපළගේ සූජීවත්ත සිට දෙමවපියන් ඇතුළු ඒ පවල්ල නිවැස් වල සැම සියලු දෙනාට පින් අනෝදං වේවා ඒ සෑම් සියලු දෙනාට ඒ කාන්තයෙන් තුනරුවන් සරණින් දෙවරැකවරණින් යපත වේවා ඒ ඒවගේම ධර්මය ඇසූ ඔබ සැම සියලු දෙනාටත් ශ්‍රද්දාාමාසික ධර්මදාන සාමාජිකන් ඇතුළ ඔබ සැමට ඒ කාන්තෙම මේ පින්ම් බලින් ෞතම සම්බුද්ධ සාසනයඇතුළම චතුරාරි සත්‍යාවබෝධයට. වාසනාව ලැබේවා සාධසාධ සාධු සියලු දෙනාටම තෙරුගන්සරණයි නමෝ බුද්ධහය. තතාකතයන් වහන්සේ ශ්‍රියමුක පුද්ධ පචනය. අප මේ දිහයටට සසාගච්චා කරන්නේ ඒවතුම් මාරේ සත්්‍යයේ සකච්ඡා කරන්නේ අසරමත් දම්සක සොඳරු සදාහම්තතිකාෙන් නදව සිදිත් අපේ තිස්වන වැඩස්ාන තමයි දෙසි නි මා කරන්නේ වැඩස්ාන ආරම් ේ ධරම පිනත්ස්සාමන් වහස ොහම වහස හන්සලා පිටානු ම්ාාවෙන් රනාව වතු වැඩස්ාන දව වැඩම කරන ති පිනත්ස්වාමන් වහන්සේ අර්තය ධර්ම න ශසනාා කරමින් අප ජීවිත සෝපත් කරට. රන ැ මනුවෙන් අපි ත් ස්වාමන් වහන්සේ ම අවත් ම සම්බ ශ න උතු චතුර සදධම ස සේ බද කරගන්නටම අදව ේ ්‍ර න විද දරම ච් විදේ ගේ ධර්ම නමේවිදේට යම්පි ක් රස්කරකත්තේ සේල දරමය හිතු ේවා වාසන ේවා අපි ප්‍රාර්ථනා කරමූ. සාතු 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 ගේ ස වි ශ කරන්නට ැති පර ත්ව තු කරන හි සන්න පින් ත්. ලා ක්ක්‍රමසිහ හත්මිය සහ නාමල් කන සේකර හත්ම එඒ පන්වට පිස අදව සසිදායකත් වවැන්න කතු කල තිිනො ඔබටත් මදක්රනවා ධර්මදානේ පිනට කැමති ඔබට ොලුවන්කමති පිෙනවස් ්‍රදරකවාහිනිය වගේම ලක්කලකු වන්න දර මේ කලන්න මතුරු සදාහම් සේවා වෙනුවෙන් බැති බර විකාශව දායකතයන එකතු කරම නො පි ජිවිේතයටටත් අග්‍ර පින් රැස්කරගන්න එපින රැස්කරගන්න කතා කරන්න විස්තර තැනගන්න ම දුරකතනං කේට. පින්දුව හැත්තයිකයි දෙසීතිස් දෙකයි. දුව හඇත්ත එකයි දෙසේ තිස් දෙකයි අසුවටයි අසු හතට බිින්දුව හැත්ත එකයි දෙසේ තිස් දෙකයි අසුවටයි අසුව හතට එමත ක්‍රීමත් සමින් ඉතින අද්‍යවශ්‍යයක් මේරෙසිෙන් සමුගනයන්නේ හෙටත් වැඩස්ටහන සමගින් හාමුවගෙන බලාපොරත්තුව ඇතිව සුපෘදුති වෙලාවට ඒ භා්‍යතුන් වහන්සේට අපගේ නමස්කාරය පේවා න මොබුද්ධය. මෙවැනි වඩිනාා ධර්ම දේශනා අනරමීමට, ශ්‍රත්තා YouTubeු ජැනලයේ සබස්ට්‍රයි් කර සීනෝ ලකුණු ඔබන්න.